ආයි බෝවන් ස්මාර්ට් පැෂල් ලංකා YouTube චැනල් එක සඳහා මම ඉතාමත් ආදරයෙන් ඔබව පිළිගන්න ලබනවා. ඉතින් ඔන්න අදත් මම ඔයාලා වෙනුවෙන් සරල බතික් නිර්මාණයක් තනියම කොහොමද හදාගන්නේ කියන එක කියලා දෙන්නයි හදන්නේ. මේ කාලේ වඩාත් ජනප්‍රියයි බතික් ගව් මෝස්තර. ගිය පාර ගෙනාවපු වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දුන්නා නැප්තෝ ක්‍රමයට කොහොමද පාට රෙද්දකින් බතික් නිර්මාණයක් හදාගන්නේ කියලා. හැබැයි අද මම කියලා දෙන්න හදන්නේ වැට් ඩයි ක්‍රමයට පාට රෙද්දකින් බතික් නිර්මාණයක් හදාගන්න විදිය. මේ ගවම සඳහා අපිට අවශ්‍ය වෙනවා 45 පළල රෙද්දෙන් රෙදි ආර දෙකමාරක්. රෙදි අරගැනීමේදී බතික් නිර්මාණ සඳහා ගැළපෙන රෙදි තෝරගන්න ඕනේ. ඔයාලට මේ ගැන අවබෝධයක් නැත්නම් මම යෝජනා කරනවා මගේ පළමු බතික් වීඩියෝ එක බලන්න. ඒකේ දීර්ඝ විස්තරයක් කරනවා මම රෙදි ගැන. ඒකින්ද ඒක බලලා මේ වීඩියෝ එක බලන්න. ඒ වගේම ඔයා පළමු වතාවට මගේ channel එකත් එක්ක එකතු වෙන කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්න කලින් මගේ අනිකුත් බතික් පාඩම් සහිත වීඩියෝ ටික බලලා ඉන්න. එතකොට ඔයාලට මේ වීඩියෝ එක තේරුම් ගන්න පුළුවන් වේවි. ඒ වගේම අලුතෙන් දාන වීඩියෝ දාපු සැනින් ඔයාට බලා ගන්න පුළුවන් මගේ channel එක subscribe කරලා ඒ ළඟම ඇති bell icon එක click කරලා තියාගන්න. එවිට අලුත් වීඩියෝ බලා ගන්න පුළුවන්. හොඳයි අපි එහෙමනම් දැන් බලමු මේ බතෙක් නිර්මාණය කොහොමද හදාගන්නේ කියලා. මේ බලන්න මගේ හිතේ ඇඳුණු බොහොම සරල නිර්මාණයක්. මුලින්ම අපි කරන්න ඕනේ ගවුමට අවශ්‍ය මිනි අරගෙන රෙද්ද කපා ගන්න ඕනේ. සමහර විට ඔබට ඒ ගැන අවබෝධයක් නැති වෙන්න පුළුවන්. එහෙමනම් ඔබට සිද්ධ වෙනවා දන්න කෙනෙකුට කියලා මේ ගවුම කපා ගන්න. මගේ මෙහුම් පන්තිය වලට ආපු කෙනෙක් නම් ඔබ එයාලට ගැටලුවක් නැහැ මේ ගවුම කපා ගන්න පුළුවන්. හැබැයි එහෙම නොදන්න අයට මගේ ඔන්ලයින් ක්ලාසස් තියෙනවා. ඉතින් ඒවට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න කැමති අය ඉන්නවා නම් මේ දාන දුරකථන අංකයට කතා කරන්න. ඔයාලට සියලු විස්තර දැනගන්න පුළුවන්. හොඳයි අපි ගවුම කපාගත්තට පස්සේ බලමු මොකද කරන්න ඕනේ කියලා. ඉදිරිපස පිටිපස අත මේ විදිහට අවශ්‍ය කොටස් ටික කපාගත්තට පස්සේ අපිට කැමති බතික් නිර්මාණයක් රෙද්ද මත ඇඳගන්න පුළුවන්. මෙහිදී අපි කපාගත්තු ගවුමේ ඉදිරිපසට පිටිපසට අවශ්‍ය නම් අතටත් ඔබ කැමති පරිදි බතික් නිර්මාණයක් මේ ආකාරයට රෙද්ද මත ඇඳගන්න ඕනේ. ඔයාලට එකපාර රෙද්ද මත අඳින්න අමාරුයි නම් ඇඳපු මෝස්තරයක් දිහා බලාගෙන ඒක කොලයක ඇඳගෙන පස්සේ ඒක රෙද්ද මත ඇඳගන්න පුළුවන්. හොඳයි. ඔයාලට හැකි පමණින් අදාළ මෝස්තර රෙද්ද මත ඇඳගත්තට පස්සේ ඔබ තීරණය කරන්න ඕනේ ඇඳපු මෝස්තරේ රෙද්ද පාටින් තියන්න ඕනේ මොනවද, පාට කරන්න ඕනේ මොනවද කියන එක. ඒ අනුව ඔබ තීරණය කරගත් පරිදි රෙද්ද පාටින් තියන්න ඕනේ තැන්වලට මේ විදියට ඉටි යොදන්න ඕනේ. ඔබ මතක තියාගන්න ඉටි නොකරන තැන්වලට අනිවාර්යයෙන්ම ඩයි එක වැටෙනවා. ඉටි හදාගැනීමේදී මම ඔයාලට කලින් වීඩියෝලිදී කියලා දීලා තිනවා පළවෙනි එක දෙවෙනි එක එහෙම බලන්න. ඒකෙදි මම කියලා දෙනවා කොහොමද ඉටි එක හදාගන්න ඕනේ කියලා. ඒ නියම ප්‍රමිතියට අනුව ඉටි එක හදාගත්තට පස්සේ ඔයාලා රෙද්ද මත ඉටි ඇප්ලයි කරනකොට ඉතාමත් නිවැරදිව බොහොම කල්පනාවෙන් මේ වැඩේ කරන්න ඕනේ. එහෙම නොවුනොත් වෙන්නේ විවිධ ප්‍රශ්න ඔයාලට එනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ඩයි දාලා යුණට පස්සේ රෙද්ද පැචස් වෙන්න පුළුවන්, පාට බොඳ වෙලා වගේ ගිහිල්ලා තියෙන්න පුළුවන්, නොයෙකුත් ප්‍රශ්න. ඉතින් ඒක නිසා හරියට අපි මේ වැඩේ කරන්න ඕනේ. ඔයාලා වැක්ස් ඇප්ලයි කරනකොට මුලින්ම මතක තියාගන්න හොඳ පිට පැත්තේ ඉස්සෙල්ලම ගාගෙන යන්න ඕනේ. ඊළඟට දෙවනුව රෙද්ද කන පිට පැත්තෙන් ගාන්න ඕනේ. ඊට පස්සේ නැවතත් ආයි හොඳ පිට පැත්තෙන් ගාන්න ඕනේ. අනිවාර්යෙන් තුන් පාරක් රෙද්ද මත ඉටි යොදන්න ඕනේ.
ඊළඟ අනිත් කාරණේ තමයි ඔයාලා වැක්ස් කරද්දී ලිපේ ගින්දර හරි ගානට තියාගන්න ඕනේ. ලිපේ රස්නේ වැඩි වෙලා හරියන්නේත් නෑ අඩු වෙලා හරියන්නේත් නෑ. ඒක හරි ප්‍රමිතියකට තියාගෙන යන්න ඕනේ. මේ විදියට ඉටියොදල යෝරුනාර පස්සේ මුලින්ම ඔයාලා කරන්න ඕනේ මේ ඉටියෙදු ගවමේ කොටස් ටික වතුර භාජනයකට දාලා පෙගෙන්න අරින්න. සාමාන්‍ය පැය භාගයක් විතර වගේ පෙගෙන්න අරින්න. ඊට පස්සේ ඔයාලා ඩයි බාත් එක හදාගන්න ඕනේ. දැන් ඩයි බාත් එක හදාගන්නකොට මම කලිනුත් කියලා දීලා තියෙනවා මේක අපිට භාජනයක උනත් කරන්න පුළුවන්. මේ කලර් බාත් එකට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා ලුණු සුවල්පයක් දාලා දිය කරගන්න. ඊට පස්සේ තමයි අපි ඩයි එක හදාගන්න ඕනේ. හැබැයි මෙතනදී කියන්න ඕනේ කාරණයක් තියෙනවා. අපි ඩයි තෝරගන්නකොට රෙද්දේ පාටට ගැළපෙන ඩයි එකක් තෝරගන්න ඕනේ. දැන් විශේෂයෙන් මේ වගේ පාට රෙද්දක් භාවිතා කරනකොට ඒ පාටට වඩා තවත් තද පාටක් තමයි අපි පාවිච්චි කරන ඩයි එක හැටියට. දැන් මම මේ බ්ලූ කලර් එකක් තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේකට තව අපිට අවශ්‍ය වෙනවා කෙමිකල්ස්. ඩයි වලට අමතරව අපිට උවමනා වෙනවා කෝස්ටික් සෝඩා සහ හයිඩ්‍රෝ. දැන් මේවා නිසි ප්‍රමිතියෙන් යුතුව ගන්න ඕනේ. කලින් පාඩම් වලදී මම ඔයාලට ඒ ගැන ලොකු අවබෝධයක් ලබා දෙලා තියෙනවා. ඒ වීඩියෝ ටික බලන්න. ඒ ප්‍රමිතියට අනුව කෝස්ටික් සෝඩා ඒ වගේම හයිඩ්‍රෝ සහ ඩයි මේවා අරගෙන කලවම් කරගෙන කොහොමද හදාගන්නේ කියන එකත් කලින් වීඩියෝ වලදී දීලා තියෙනවා. ඒවා හොඳට බලා ගන්න. ඊට පස්සේ ඒ අනුව ඩයි එක හදා ගන්න. මේ විදියට මික්ස් කරගත් ඩයි එක අපි ගෙනල්ලා කලර් බාත් එකට දාන්න ඕනේ. කලර් බාත් එකට දාලා මේ විදියට හොඳට කලවම් කරගන්න. දැන් අපි කරන්න ඕනේ ඉටියදු රෙදි කැබිලි මේ ඩයි බාත් එකට දාගන්න ඕනේ. හැබැයි මම ඔයාලට කලින් කිව්වා ඉටියදු රෙදි පෙගෙන්නට අරින්න කියලා පැය භාගයක් විතර. පැය භාගයක් විතර ගියාට පස්සේ ආපහු වැලක දාලා වතුර බේරෙන්නට අරින්න ඕනේ. ඊට පස්සේ තමයි ඩයි බාත් එකට දාන්න ඕනේ. මේ විදිහට ඩයි බාත් එකට දාලා හොඳට අතින් පිරිමදින්න. හොඳට අතින් පිරිමදින්න. විනාඩි කීපයක් මේ විදිහට හොඳට අතින් පිරිමදින්න. ඊට පස්සේ ඩයි බාත් එකෙන් අරගෙන මේ විදිහට වැලක දාන්න. හැබැයි මදපවුනේ වේලෙන පරිදි වැලක දාගන්න. මදපවුනේ වේල ගත්තට පස්සේ තමයි අපි මේක වැක්ස් අයින් කරන්නේ. වැක්ස් අයින් කරනකොට මම මීට කලිනුත් ඔයාලට කියලා දීලා තියෙනවා වැක්ස් කොහොමද අයින් කරන්න ඕනේ කියලා. ලොකු මුට්ටියකට වතුර දාලා හොඳට පැහෙන කරලා වතුර උණු කරන්න. ඊට පස්සේ මේකට සබන් කුඩු සුවල්පයකුත් දාලා වතුර පැහෙන තෙක් උණු කරලා අපි අර ඉටි සහිත රෙදි පෙගෙන්නට ඇරලා නැවත හපෝ වැලට දාලා වතුර බේරෙන්න ඇරලා තමයි මේ උණු වතුර මුට්ටියට දාලා ඉවරලා ඉටි අයින් කරගන්න ඕනේ. මෙතනදී ඉටි එකපාර ඉවත් නොවෙන්න පුළුවන්. එහෙම වුණොත් නැවත පාරක් වතුර උණු වතුර මුට්ටියට දාලා ඉටි අයින් කරගන්න ඕනේ. ඉටි අයින් කරලා ඊට පස්සේ නැවත සබන් ගාලා ඉටි යවන්න. දැන් ඔන්න වැඩේ ඉවරයි. ඊට පස්සේ මේක වේල ගන්න තියෙන්නේ. මේ විදිහට වේල ගත්තට පස්සේ මම මේකේ කොටස් ටික ඔන්න දැන් මූට් කරලා ගවම සම්පූර්ණයෙන්ම මහගත්තා. මේ තියෙන්නේ ෆිනිෂින් එක. ඔයාලට බලන්න පුළුවන් සරල මෝස්තරයක්. ඉතින් ඔයාලට උනත් මේ වගේ ගවමක් තනියම හදාගන්න පුළුවන්. ඉදිරියේදී මම කියලා දෙනවා සාරියක් පාට දෙක තුනක් භාවිතා කරලා කොහොමද ඩයි කරන්න කියන එක ගැන. ඉතින් නැවත අපි මේ වගේම වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. ආයුබෝවන්.